සමනල පාලම අක්කර සමනලිගේ අත අරගෙන කාලු කොටුව දිහා බලන් ඉන්නට ඇත්නම් පාට පිරුණු හැන්දෑවක සමනල සිහිනය දකිද්දී प्रेम सितट सीत सुलंग गिने भी मनरम सप्तस्वरीय निम्नादे सुचित्र रात्रि बंदीन रंदीन कलाकरुआ लक्ष्मण हिल्मी मे वेडसरानीन गीत गायन हेम गीतयाक्म ओहुगेम स्वर संगीत अध्यक्षनी निर्माणेन पादक वेच्चेवा प्रियंत कोडिपीली तमयि दैन गायना करबु गीते पद रचने कले इट कलिन गीतय सीहिन पारादीसे बंदुल जयसिंह महतागे ए अतरे मा वेनत पत्तकट हरेनवा ओब बहो दुरट रूप रचने कल गीत वलिन दकिनवा आडुई एकट हेतुवक् तियेनवा सलीने रूप रचना कर अत्र मेहमाई परण गीत डेन्सिल मेहमे दंकाले विनाशी मैं कथा कर रहा मेक मेक पहा मगे मत मे मम्मी सामान्य गीत गुडाक पेरना गीत गुडाक हदवे रंजलती है मध्य अडुई निर्माण करु अडुई गाय गाय अडुई एव रुनि एवगेम एव इसरा सवनी अहला कंट अहला हदवर का गीत කියන ගීතයක් මම කියන්නේ වීත් ඒකයි අර රූප රචනය කියන දේ සමහරට එස්පී ආයතේ එහෙම ටීවී ගාව විඳගෙන සමහර ඒවා බලන්න බැරි තත්ත්වයක් තියෙනවා මම හිතනවා කියන්නේ හරි නිරස ගීත රචනා තියෙනවා කියන්නේ තනු තියෙනවා හොඳ ඒවත් තියෙනවා ඉතින් මේ කාලේ හැටි මම දකින්නේ ගොඩක් වෙලාවට මම පුල් ට්‍රයි කරන්න ගීතය FM එකක් තුලින් හරි ජනප්‍රිය වුණා හොඳයි කියලා මොකද හේතුව ශ්‍රවි මාධ්‍ය ඔව් ශ්‍රවි මාධ්‍යෙන් ජනප්‍රිය වුණා හොඳයි කියන්නේ පවතිනවා හැබැයි මේ කාලෙ නම් ඉතින් සරස්වති දේවියෝ ගාවට ගිහිල්ලා සින්දු හැදුවත් ලංකාවෙන් ලොකුම තදපොර සින්දු හැදුවත් කවුරු ලිව්වත් මෙලඩි හැදුවත් කිව්වත් මේක වකවානෙන් නම් ගීත රැඳෙන්නේ බොහොම සුළු කාලයක් මොකද හේතුව එනවා වැඩි අපි අර සීමා සහිත පොම්පකට
ඇතුළු වෙන ප්‍රමාණය වැඩි. ඒකට තත්ත්ක් ගාලා එහෙම යනකොට විසි වෙන ඔක්කොම. ඉතින් මම දකින්නේ රූප රචනා කරනවා නම් හොඳයි. ඉතින් මමත් ඒක කරන්නේ නැහැ කියන්නේ නැහැ. මගේ රූප රචනා දෙකක් තියෙනවා කරපු. හැබැයි මම බාර දීලා නැහැ කිල්ල කොහටවත්. ඒ කරපු අයම තමයි ඒවා අතේ තියෙන්නේ. මං ගාවත් නැහැ කොටින් කියන නම් එහෙම ඇත්තටම මේ හැබැයි ඉතින් මම ළඟදී මොන හරි අලුත් වැඩක් කරන්න බලාගෙන ඉන්නවා. ඒ කියන්නේ නිර්මාණාත්මක පැත්ත දෙයක් කරන්න ආසාවෙන් ඉන්නවා. මේ ඒකට මං ගක්කේවා අධ්‍යයනය කරනවා. මම තමයි ඒකේ සියලුම දේවල් මේ මගේම නිර්මාණ අයිති නිර්මාණයක් කරමු කරන්න ඉන්නේ. එහෙම නේද මන්ද මං කතා කරපුවා. නෑ නෑ පඬිතුක අවශ්‍ය ප්‍රමාණය කතා කරන්න තෝරන්නේ. ගහමල් අත්ත ගීතය එක ගීපද රචනාවේ බැඳීම සුනිල් යෝගේන්ද්‍ර සුනිල් යෝගේන්ද්‍රගෙන් නිර්මාණය කළේ සහ ගායනා කරන්නේ ඔබයි. ඔව්. ගහමල් අත්ත සලෙන ඔස්සේ මේ ඔබ දකිමින් විඳමින් ඉන්නේ සුචිත රාත්‍රියේ ආදරණීය ලක්ෂ්මණ හිල්මි කලාකරුවා සමග රැඳෙන සුන්දර කාලය අතරේ ඒකම සුචිත රාත්‍රියේ සංගීතවත් කරන්න කීබෝඩ් වාදන ශිල්පියා මිරාන් ප්‍රනාන්දු තාල වාදන ශිල්පියා ඩිලාෂ් අත්තනායක සංගීතයේ මෙහෙවීමෙන් රස ගිටාරය ලී ගිටාරය වාදනය කරන්නේ බැටි බැටිසන් බොලොන්නේ ඇත්තරම වැඩි කතාවකට කාලයක් නැති වුණත් මහන්නේ සංගීත කණ්ඩායමක වාදන ශිල්පිය කරේට පටන්ගෙන ඊට පස්සේ සින්දු හදන තැනට ඇත්තවිලා සංගීත අධ්‍යක්ෂවරයෙක් වෙලා අනතුරුව අහඹු ලෙස සොඳුරු ලෙස ගාන ශිල්පියෙක් වෙච්ච ඔබට අලුත් පරම්පරාවට මොනවාරි කියන්න දෙයක් ඇති මොනවද කියන්නේ අලුත් පරම්පරාවට ඉතින් කියන්න දෙන්නේ ඉතින් මොනවාද මේ මං ওই අනිත් අය කියනවා ප්‍රවීණ යන සලකන දේවල් ඉතින් අපි කියා දෙන්න ඕන ඒවා උප්පත්තියෙන් මැංගෙන්න ඕන දේවල් ඉතින් දෙමව්පියන් සලකන සහෝදරයන්ට වැඩි වෙන සලකන අය
ඒ වගේව හලකනවා අපි තාම ඒ ප්‍රවීණයන් සලකනවා එහෙම ඔයා දැකලා ඇති ඔයත් එහෙමයි මමත් එහෙමයි මේ බැඩිසන්ලා මේ ඔක්කොමලා අපිත් එක්ක ඉරපු සමකාලීනියෝ බොහොම නිහතමානී ඒ වගේ මම නම් සාමාන්‍ය ගොඩක් ලාවට ප්‍රවීණයෝ ගොඩක් ආදරේ මම බොහොම සමගියෙන් සමාදානෙන් බොහොම ලෙන්ගතුව ඉන්නවා ඉතින් මං හිතන්නේ ප්‍රවීණයෝ දැනගන්න ඕන නවකයන්ට දරුවන්ට වගේ ආදරෙන් සලකන්න එතකොට නවකයොත් ප්‍රවීණයෝ සලකයි ඉතින් ඔතන තියෙන අර මේ හැලහැප්පීමක් තියෙන පොඩි නමුත් මම දකින්නේ තරුණ කාලේ තරුණකමට ඕන දේවල් හැමදේම කරනවා බැනුම් අහන්න හොඳ අහන්න ඔක්කොම කරනවා ඉතින් ප්‍රවීණයොත් එහෙම තමයි ප්‍රවීණ වෙලා තියෙන්නේ මම දකින්නේ ප්‍රවීණා කියන්නේ ගොඩක් කලින් පරණ වෙනකොට ප්‍රවීණ වෙනවා ඉතින් මම තරුණයන්ට කියන්න තියෙන්නේ තමන් මේ කොහේ ලෝක සංගීතයේ අරන් ඇවිල්ලා ලංකාවේ ගැහුවත් කමන්නේ ලංකාව කියන දෙයට මුල් තැන දීලා අපේ රටෙත් මොහොතක් තියෙනවා කියලා අපේ අපි අරන් යන්න ඕනේ අපේ රටේ දේ තමයි ඉදිරියට ඉතින් ඒකින්ද මං කියන්නේ මේ අර සින්දුව හදද්දී පටන් ගද්දි මම මේ මොකද හදන්න කියලා තේරුම් අරන් හදුවනම් හරි මොකද නැත්තම් කම්පියුටරෙන් අවුට් එක තමයි දන්නේ එන්ඩ් එක මොකද්ද කියලා ඒ හින්දා ගොඩක් හොඳට කරන අය ඉන්නවා මං හැමෝටම කියන්නේ අපේ ලංකාවේ සංගීතයේ පහ ලොකු දෙයක් අපිට නැහැනේ ඒක තියෙන දේ අපි තව ඉදිරියට වර්ධනය කර ගන්න ඕන අපිට කවදාද දවසේදී ඉතිහාසයක් ශේස්ත්‍රයේ තිබ්බා කියලා අපිට දෙන්න ඕන ඉතින් මම කියන්නේ තරුණයන්ට කියන අනිවාර්යෙන් මේකයි අපේ කම අපි පොඩ්ඩක් හරි අපි ගාව පැත්තකින් තියාගන්න ඕනමයි එච්චරයි තමයි කියන්න තියෙන්නේ මට හිරන්ත කියන අලුත් પરම්පරාවේ ගීපද රචකයා ඉන්නේ විදේශගතව ගීපද රචනය සිද්ධ කරපු තමන්ම සංගීතවත් කරලා ගායනා කරපු නිල් නෙතු ළඟට යමු මේ ලක්ෂ්මන් හිමි Thank you.
ආවේ අහන්තලේ නින්දේ උන්නු මහට නොදෙනි බැසගියේ සඳසේනෙහි ආවත් මහතේ අහන්තලේ නින්දේ උන්නු මහට නොදෙනි බැසගියේ පෙරදාදිරුණු තරුවල්න අද කොහේ ගියේ පායන්න සඳවතියේ ඔබ ඔහුගේ ලෝකයේ දිනක අතුවේ නෙත ගැටි ආදරේ මිනිමුතු සාගරේ දිය තරම් යයි සෙනෙහෙලෙන් ගතු දෙනුනි සිරි දෙවුදුවක් බව අනිසතු පසු මොනවා කරන්නද අහිමිව කියානිල්නෙතු සප්තස්වරයේ නිම්නාදයට සමුදිනයට කාලය ඇවිත් සුචිත්ත රාත්‍රියකින් ආයෙත් හමුගෙනතුරු ඔබටත් හැමටත් ආයුබෝවන්. අයිබෝවන් ජෙසුපීටයි සිදුරන්න මං ජයවේවා.